আইবল দিদাস বিশ্বে লগ্ন দোলহাট এতিমন পলাফল তথ্যম পিলিবন্ধব তামাই আদ কথাকরণ পলাপুরুত্ব মে বসরে দিদাস বিশ্বে বসরে গ্রহযুদ্ধ একুলহ এতিবেন গ্রহযুদ্ধ একুলহ এতিবেন বসর মে ডিসেম্বর মাসে ইয়ে বিষয় দান বল্লাকার সূর্যগ্রহণ সিদ্ধ হনো এই সূর্যগ্রহণে নিশা দিন তুন হতর কেনকোট ইয়ে উনি বলন লোকে কোহিয়ার আটক লোক বিনাশকারী দেওয়া সিদ্ধ বেন পুলব লঙ্কাবি পেরবিয় সিদ্ধ বেনবা ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා ඒ කොහොමද වෙන්නේ ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන එයාගේ තරු පහේ නිවස ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා අපි හිතන්නේ බුද්ධලේ මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19 න් පස්සේ මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ එයාගේ උච්ච භවනට අනේ කටක රාශිය ගත වීමත් සමග මේ ආණ්ඩුවේ යම්කිසි කඩා වැටීමක් අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න මම අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා අවසාන වශයෙන් මම කියනවා මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන ජෝතිෂය කතා කරන්න මෙතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත් මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ නැන් අපිට මොකුත් හම්බ වෙන්නේ නැහැ මේ ජෝතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ ආධුනික ජෝතිෂවේදීන් ඉන්නවා මේ රටේ ජෝතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි එතුමගේ කේන්දරේ තමයි බලවත් තෙස් මේ රටේ චිර මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බා දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා භාරතීය ජනතා පක්ෂේ කියලා දැන් කාටත් තනවැකි කියන්න පුළුවන් දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ අප්‍රේල් මාසේ 29 වල ඡන්දි තියනවාද මම හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යකේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා අෂ්ටම රාජ්‍යකයක් ගත කරමින් සිටියේ ඒ වෙලාවේ තමයි සිරිකොතේ පාක් තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය හරි එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා ඒ රාජ්‍යකේ නිසා එම වුණේ එතුමට මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ මෙතුම ඇත්තටම දෙපාරම හිමනය කැමැති වුණේ අන්තිවරු 12ක් අඩං ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක් ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා මෙයා ඊට පස්සේ අගමැති වෙනවා එහෙමනේ මේක සිද්ධ වෙන්නේ කවුරුත් හිතන්නේ නැති විදිහට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ ඒක මම නමවැන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම ඊළඟට මේ
ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අතිවිශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ, Facebook එකේ තියෙන මිතුරු මිතුරියන්. අද මම ඒ අයට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනාගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකිය කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා ඔබලා බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. මහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අනාවැකියක් කියනවා ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරණය කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවර පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරණය කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මංජම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන් බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරයටත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.